බුද්ධියට තේජස්ට වගේම අභිමානයට පරම්පරාවෙන් නැත්නම් ඥානමය වශයෙන් උරුමකම් කියන්න පුළුවන් වෙන්නේ අලියෙකුට හෝ ඇතෙකුට විතරයි. එයිනොත් අපි මේ කතා කරන අපේ මේ කතානායකයා ප්‍රධානම තැනක් ලබා ගන්නවා. යාළුවනේ නැදුම්ගමුව කියපු ගමන් කරලියට එන ප්‍රධානම මාතෘකාව වෙන්නේ ගෞරවනීය රාජායතා වීම විශේෂයි. වසර 100ක් පුරා ඒ කියන්නේ 1917 සිට මේ දක්වා ගම්පා සීනේ කෝරළේ නැදුම්ගමුව වෙදගෙදර අලියතුන් සඳහා ලංකාව පුරාම ප්‍රසිද්ධයි. ඉතින් මේ අලියත් පන්තිය සඳහා ප්‍රථම වරට අලියෙක් ලැබෙන්නේ 1917 දී වර්තමාන ගෞරවනීය රාජාගේ හිමිකාරීත්වයේ පැවරි ඇති වෛද්‍ය හර්ෂ ධර්ම විජේ මහතාගේ මුත්තා වූ ලවුනිස් පෙරේරා මහතාගේ කාලයේදී තමයි. ගෞරවනීය රාජා නියෝජනය කරන වර්තමාන නැදුම්ගමුව ඇත් පන්තිය නිර්මාණය කරන්න මේ විදියට ලවුනිස් පෙරේරා මහතා, අරනොලිස් පෙරේරා මහතා, ධර්ම විජය වෙදරාලාමි වගේම වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතාත් අතීතයේ ඉඳලා මේ දක්වාම කටයුතු කරලා තියෙනවා. ඉතින් බොහොමයක් අලියතුන් මෙවැනි ප්‍රභූවරුන්ගේ ඇත් පන්තිවල හීලේ අලියතුන් විදියට ඉඳලා තියෙනවා. ඒ වගේම මේ ඇත් පන්ති ක්‍රමයට කලින් මේ රටේ තිබුණේ ඇත්ගාල් කියලා ක්‍රමයක්. 1847-1882 යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුට ඇත්ගාලක් දඹදෙණියේ ඇටම්පොළ තිබූ බවට පැවසෙනවා. මීට අමතරව 1884 එබෝල පිටියේ ඇත්ගාල, 1920 වර්ෂයේ ආරම්භ කළ කුරුණෑගල අඹන්පොළ ඇත්ගාල, හඳුරු පාලියාගම ඇත්ගාල, තලහේනේ ඇත්ගාල සහ දඬුවාව පරංගි ඇත්ගාලත් ඉතිහාසය තුළ අලියතුන් හීලය කර තිබූ ගාල් වලින් කීපයක් වෙනවා. රටේ අවසන් ඇත්ගාල විදියට 1950 දශකයේ තිබූ එවක පාර්ලිමේන්තු කතානායකවරයා වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොළමුරේ මහතා විසින් පවත්වාගෙන ගිය මොළමුරේ ඇත්ගාල හෙවත් පනාමුරේ ඇත්ගාල හැඳින්වෙනවා. මෙතනින් මේ ඇත්ගාල් ක්‍රමය රටින් බැහැරව යනවා. කොහොම හරි කාලයත් සමග අලියතුන් ඉතා ආදරෙන් සෙනෙහසින් රැක බලා ගන්නත් අපේ ජන සමාජයේම ස්තරයක් තමන්ගේ කාලයේ ශ්‍රමය හා ධනය කැප කරමින් කටයුතු කළා. නැදුම්ගමුවේ වෙද පරපුර වගේම පූගොඩ බානගල වෙද පරපුරත් මේ විදියට හීලෑ ඇතුන් රැක බලා ගන්න සීනෑ කෝරළේ තුළ වෙහෙසුණු බවත් කියන්නම ඕනේ. ඉතින් අතිපූජනීය සදාතුක මංගල්‍ය ප්‍රධාන පෙරහැර මංගල්‍යවලදී බෞද්ධ අපේ අභිමානය හා තේජස විදහාපාන්න, ඒ වගේම අතීතයේ සිට මේ දක්වත් නූපන් සිහල හෙර දරුවාගේ හෙට දවස දක්වත් මේ අලියත් පෙරපුර රැකගත් ඒ වෙනුවෙන් කැපවුණු සියලු දෙනාටත් පින්කෙත් මගේ විවර වන්නට ජාතියක් ලෙස අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නත් ඕනේ. යාළුවනේ අපේ මේ ප්‍රධාන කතානායකයා ඒ කියන්නේ ගෞරවනීය රාජහස්තියාගෙන මෙතෙන්දී අටුවා ටිකක් වලින් බැහැරව කතා කරන්න හිතුවේ අපි මේ සටහනට ඉහත අවස්ථා කීපයකදීම රාජා ගැන කතා කළ හින්දා තමයි. ඔයාලා දන්නව රාජා කියන්නේ බොහෝ හස්තින් අතර තියෙන පොදු නාමයක්. නැදුම්ගමුවේ රාජා හැරුණුකොට ඉන්දිරාජා, සිංහ රාජා, ජන රාජා, බුරුම රාජා, මියෙන් රාජා, විජය රාජා, කාවේරි රාජා, පුලතිසි රාජා, මිල්ලන්ගොඩ රාජා වගේ සුප්‍රසිද්ධ රාජලා ගණනාවක්ම හිටියා. මේ කොයි රාජා වුණත් අපි වැඩිපුරම කතා කරන්නේ, වැඩිපුරම ආදරය කරන්නේ 1953 දී පමණ ඉන්දියාවේ උපත ලද නැදුම්ගමුවේ ගෞරවනීය රාජාට තමයි. 1978 වර්ෂයේ නැදුම්ගමුවට එන රාජාගේ දැන් උස අඩි 11 පාරක් පමණ වෙනවා. අලි කුලේ අනුව වර්ග කිරීමේදී රාජා අයිති වෙන්නේ චද්දන්ත කියන කුලයට වීම විශේෂයි. යාළුවනේ මේ චද්දන්ත කුලයට බොහෝ දෙනා කියන්නේ සද්දන්ත කුලය කියලා. ඒක චද්දන්ත කුලය කියලා නිවැරදිව උච්චාරණය කරන්නටත් ඔයාලා හුරු වෙන්න ඕනේ. ඉතින් අපේ මේ බෝසත් රාජා ලංකා භූමිය තුළ පය ස්පර්ශ වීමෙන් පසුව කිසිම දිනක වාහනයක, ඒ කියන්නේ අලි ගෙනියන රථයක ගිහිල්ලම නැහැ කියනවා. ඒ කියන්නේ රාජා පයින් ගමන් කළ දුර අපට හිතා ගන්නවත් බැරි තරම්. ඉතින් ඔහුගේ මේ ගාම්භීරත්වය තවත් වැඩි වෙන්න පිහිටලා තියෙන ශ්වේත වර්ණ දළ යුවල අඩි 5ක් විතර දිගින් යුක්තයි. ඒ වගේම ගෞරවනීය රාජා නුවර පෙරහැරට සඳහා ගමන් කරන්න දින 6ක් විතර යනවා. 2005 වර්ෂයේ සිට මේ දක්වාම පෙරහැර වෙනුවෙන් ගම්පහ සිට කිලෝමීටර් 190ක් පමණ පියවර තියන්නේ රාජා ඉතා ගෞරවයෙන් වීමත් විශේෂ දෙයක්. මේ දවස් 6 යන ගමනේදී රාජා විඩාව නිවා ගන්න නැවතුම් පොළවල් කීපයක් යොදා ගන්නවා. නිට්ටබුයි පන්සල, දංගෝවිට නිවසක්, නෙළුම් දෙනිය මොරවක නිවසක්, රංවිල දුනුගල වලව්ව, හිගුල ගණේ තැන්න මල්වතු විහාරයේ මේ ගමනේදී නැවතුම් පොළවල් විදිහට රාජා භාවිතා කරනවා. රාජාත් එක්ක දුකට සැපට ලඟින්ම ඉන්න විල්සන් මහත්තයාට කලින් රාජාව බලාගත්ත කීප දෙනෙකුත් හිටියා. මුලින්ම රාජාගේ ඇත්ගවුව උනේ සීමන් අයියා, පස්සේ සෝමේ අයියා, ඊට පස්සේ සයිමන් අයියා. සයිමන් අයියාගේ මරණයෙන් පස්සේ වසර 21ක් විතර විල්සන් මහතාගේ අනට ගීකරු වෙන්න රාජා වග බලාගත්තා.
ඇත්තටම රාජා කියන්නේ රටට වස්තුවක්. ජාතියට ජාතික වස්තුවක්. බොහොම සංයමයක් හික්මීමක් ඇති අලියතුන් ඉතාමත් විරලයි. රාජා ඉතිහාසයේ සිට මේ දක්වාම දඩබ්බරයක් නම් නෙමෙයි. බොහෝ අලියතුන්ට මද කිපීමේදී ඔවුන් පාලනයෙන් තොරව දඩබ්බර වෙනවා. ඒත් රාජා එහෙම නොවන බවත් ඒක රාජා තුළ ඇති බෝසත් ගුණාංගයක තවත් එක් ලක්ෂණයක් කියලත් සඳහන් කරන්න ඕනේ. ඉතින් දැන් මේ ගෞරවණීය ඇත් රජුටත් සැදැ සමය ගත කරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ ජාතිය ගෞරවයේ කර්මතින් ලැබගෙන ගිය රාජාට දැන් වයසයි. දැනට වසර 70කට ආසන්න කාලයක් ආයු රක්කිත මේ බෝසත් ඇතුන් තාමත් නුවර පෙරහැරට අමතරව රත්නපුර සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩු දේවාලයේ පෙරහැර වගේම වාද්දුව පෙරහැරටත් සහභාගී වෙනවා. මතු දිනක අපේ අනන්‍යතාවය ලියවෙන ඉතිහාස පොතෙහි රාජාගේ නමත් ලියවේවි. රාජාගේ නොමකෙන ගෞරවය අපේ හිතේ රැඳේවි. ඒත් නැදුන් ගොමී රාජාගේ තේජස හික්මීම හා අභිමානය ඉදිරියට ගෙන යාමට සමත් වන්නේ කවුරුන් දැයි දැනට අප නොදනී. බෝසත් ඇත රජුනි, ඔබට දීර්ඝායු වේවා. අදත් අපි උත්සාහ කළා යම් සටහනක් තියන්න මේ ගෞරවනීය ජාතික උරුමය ගැන. ඉතින් අපේ උත්සාහය හොඳයි නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, ඔයාගේ අදහස් පාලින් කමෙන්ට් කරන්න. හෙටත් මෙවැනි වටිනා වීඩියෝකින් ඔබව හමු වෙන තෙක් ඔබට නිරෝගිමත් සුබ දවසක් වේවා.